දැන් සම්පත් බැංකුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ATM යන්ත්‍ර සඳහා touchless cash withdrawal පහසුකම. වැරදි මිනිස්සු පාර්ලිමේන්තුවට අරනවා නම් ඒකට වා කියන්න ඕනේ ඔයගොල්ලෝ. ඔකෙක්ගේ හරි බොරු වලට රැවටිලා පොඩි පොඩි දෙන සොච්චමක් ඒ වෙලාවට විතරක් ඒ සොච්චම බලාපොරොත්තුව ඡන්දයක් දෙනවා ඊට පස්සේ ඉතුරු අවුරුදු පහ දුක් විඳිනවා. එහෙමනම් මේක වෙනස් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ වාඩි වෙලා ඉන්න මහත්තර වුණත් අපි වුණත් අවංකව රට ගැන හිතලා වැඩ කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ කතරේ ගහන්න එපා. සුදුස්ස කවුද? දක්ෂයෙක් ඉන්නවද? එයාගේ පැටිගිරිය කොහමද? මෙයා කියන දේ කරාවිද? ඒව ගැන කල්පනා කරන්න. රැවටිලා ඡන්දේ දුන්නොත් රට කවදාවත් ගොඩ යන්නේ නැහැ. අපේ පක්ෂ හරි මිනිස්සු නැත්නම් අනිත් පක්ෂ නම් හරි මිනිස්සු වෙන්නේ. එවන ඕගොල්ලෝ සිද්ධ වෙනවා එහෙට ගහන්න. ඒ පක්ෂ හරි මිනිස්සු නැත්නම් අපි ගා ඉන්නවනේ අපිට ගහන්න ඕනේ. පක්ෂයට වඩා ප්‍රමුඛත්වය දෙන්න ඕනේ හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යනවාද කියන එක. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. එවනම් තමුන්නාසිකලා දකින්න ඕනේ අනුරුව බලයට ආවම මේ රටේ ආර්ථිකය ගොඩ නැගෙනවා කියන එක. හැබැයි තියෙන සල්ලි කරකවලා මොකක් හරි බෝක්කුවක් හදලා බිල්ඩිමක් හදලා දුන්න පළියට ආර්ථිකය ගොඩ නැගෙන්නේ නැහැ. එවනම් මුදල් උපයන ක්‍රමවේද මේ රටේ ඇති වෙන්න ඕනේ. කර්මාන්ත ශාලා ඇති වෙන්න ඕනේ. විශාල සංවර්ධන වැඩ වෙන පාරවල් හදන එක නෙමෙයි. පාරවල් හැදුවම තියෙන ටිකක් යනවා. සංවර්ධනය කියන්නේ යම් යම් ක්‍රමවේද හදන්න ඕනේ. මුදල් උපයන ක්‍රමවේද. ඒ උපයන මුදල් වලින් තමුන්නාසලාගේ ජීවිත ශක්තිමත් කරන්න ඕනේ. දැන් එහෙම නැවෙන්නේ වෙන්නේ අනිත් පැත්ත. හරිප්පු ඇටෙන් සීනි වලින් ලුණු ගැටෙන් ගන්න හුර ගන්න සල්ලි ටිකෙන් මොන හරි වැඩක් කරනවා. එහෙමනම් මෙහෙම ගියොත් මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ පිළිගන්න ඕනේ.